අපි දැක්ක මේ මෑත කාලයේදී ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා ඔබේ ප්ලාස්ටික් අපිට ගෙනත් දෙන්න. අපි ඔබට මුදලුත් දෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය සඳහා වෙනමම ආයතන පිහිටවල තියෙනවා සමහර පෞද්ගලික ආයතන පවා අපි දැක්ක දැන් ඔය පෞගේ බිග් මැච් සමයේදී පාසල් තරඟ අතරතුරදී අපි දැක්ක ඒගොල්ලෝ ඇවිල්ලා ඒ මැෂින් දාලා මේ එකතු වෙන ප්ලාස්ටික් ඔක්කොම ප්‍රතිශක්තිකරණයට බඳුන් කරනවා. එකම පාසල්වලත් අපි දැක්ක සමහර දරුවෝ හැම තරගයක්ම හැම ඉවෙන්ට් එකක්ම ඉවරෙච්ච ගමන් ඒ තියෙන ප්ලාස්ටික් කුණු ටික ඔක්කොම එකතු කරලා යන තත්ත්වයක්. මේ විදිහ ආයතන බිහි වෙලා පරිසරයට කරන වාසිය පිළිබඳව කාර්ය පිළිබඳව ඔබතුමාලා දකින්නේ කොහොමද? ඇත්තෙබ්බ ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විතා විශාල පෞද්ගලික ආයතන තිබෙනවා. පෞද්ගලික කියන්නේ ඇත්තම ව්‍යාපාර ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. මධ්‍යම පරිසර අධිකාරියෝ සියලුම සක්‍රීය ආයතන අපි රීස්ටර් කරගෙන තියෙනවා. ලියාපදිංචි කරගෙන තියෙනවා. ඒ අනුව ආයතන 250කට අධික ප්‍රමාණයක් ලංකාවේ සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධව. ඉතින් බොහෝ ආයතන වෙනි පෞද්ගලික ආයතන පොලිතීන් වලට ප්ලාස්ටික් වලට ප්‍රමුඛත්වය දීලා තියෙනවා. අපි දන්නවද පොලිතීන් ප්ලාස්ටික් විවාහම සමහර පොලිතීන් වර්ග ප්ලාස්ටික් වර්ග තියෙනවා. ඇත්තෙන්ම මිලෙන් අධික හොඳ ඉල්ලුමක් තියෙන මූලද්‍රව්‍යයක්. අමුද්‍රව්‍යයක්. ඉතින් ඒ නිසා අද අපි දකින්නවා පෞද්ගලික ආයෝජක ඔය පෞද්ගලික ආයතන ඇවිල්ලා පොලිතීන් එකතු කිරීම සක්‍රීයව සිද්ධ කරනවා. ඒව ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීම හරහා නැවත නැවත භාවිතය අපිට දකින්න ලැබෙනවා. අද රට තුල සිද්ධ වෙනවා.